හොඳ එකනුට දෙන්න නොම රට ගොඩ ගන්නන්නේ. කවද හිතන හොඳ කෙන හොඳ කෙනකි මට ප්‍රචල කියන්න බෑති හොඳ කෙනෙ පත්වේ කවරුන පිසරාට මට කියන්න බෑන පිස්සා කවද කියලා කියන්න බෑති චන්ද දෙන කෙන කියන්න කැමතින මං කියමද කැමතින කියන්න ඒක හොඳ පයි කෙනෙ පත්වේ ඉති කවුද වැඩකාරය ති කටේ කවුරරි අපේ රටේ දේශපාලඥයෝ ගැන ඔබ සතුටුද? දේශපාලන ගන්න කල කියලා තියෙන්නේ. ඒ කට්ටිය වාසී විතරයි කට්ටිය බලන්නේ. මම පළවෙනිම ගෝඨාභය තමයි නම් කරන්නේ. මොකද තුමා තමයි ටික වැඩ කරපු මිනිහෙක්. මොකද රට බේරගත්තු එක්කෙනානේ. එයාට තමයි ඉතින් මම සඳෙම බලන්න බලමු තා ඉස්සරහට යනවන්නේ. ඉතින් අපිත් එක්ක ඉන්න කට්ටියත් එක්කතු වෙලා කරමු වැඩනේ. ගෝඨාභය මහත්තයා ජයග්‍රහණ කරොත් රට හදයි කියලා හිතනවා? හිතනවා. මොකද ඒ කට්ටිය අදපු කට්ටියනේ. දැන් මෙච්චර දවස් වැඩ කරලා තියෙනවනේ ගොඩක් කට්ටිය. අනි මිනිස්සු බයිලෙන් ගහන්නේ අනි මිනිස්සු අනිකර කරන්නේ මේ බොරුව. ඒකෙන් දැන් අපේ රට දිනුනොයිද? රට දිනු කියලා කියන්න පුළුවන් ටිකක්. හැබැයි අනිත් පැත්තේ අපි සස්තවාදී මාවන එක ප්‍රශ්න තමයි මේ පැත්තේ. සස්තවාදී ප්‍රශ්නේ තමයි අපිට මුගක් බලපෑවේ. නැත්නම් රට දිනු වෙලා තිබුණා තමයි අධ්‍යාපන සෞඛ්‍ය ඇවිල්ලා ටිකක් දිනුවට තිබුණාට තව ඉස්සරහට දිනු කරලා ගන්න ඕන අලුත් එක්කෙනෙක් හරි අරගෙන. බෑත් මොකද නෑ බර මේ නායක මේ කට්ටිය කියනවා ඉතින් නාය තියනවා කියලා අර කට්ටිය නාය නෑ කියනවා ඉතින් පිළිගන්නේ ඔබට හරිය අවබෝධයක් නෑ අපේ රට මේ වෙද්දි ලෝකෙට කොච්චර නායක තියනවද කියලා මට දන්නේ නැතුව කියන්න බෑනේ නේ එලා තන් අවුරුදු 35 මේ ඡන්දෙ දුන්නේ එක්තරා ජාති පක්ෂයට ඒකට කිසිම ප්‍රගතියක් නෑනේ අපිට මම වැඩ කළා මං දේශපාලන පස්සේ ගිහිල්ලා තියෙනවා මම ගියා කියලා මං කුලියට ඉන්නේ ඒකම දුන්නේත් නැහැ. අනිත් මහින්ද පස්සම මතර අවුරුදු 10 කර ඒකට පස්සේ ගිහිල්ලා මේ තව මොකුත් හම්බුන්නේ නැහැ. දැන් මේ පාරත් අර මේ මෙතන තිය මේ අර ගේ නිවාසම ඇතුළේගේ සමයා එකක් කරලා තියෙනවා. කම් කර නිවාසම එකක් කරා ඒ වැඩසටහන් භාභාගි වුණා. මේ පාර එන අපේක්ෂා පොයි ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක දෙන්නම් කියලා ගියා. කුලියට ඉන්න මිනිස්සුද ගියා. එහෙම බලමු එන එක්කෙනා කවුද දෙන්නේ කියලා බලමු.